महात्या मेकने मतुकर प्रसिद्ध महत्व मे अपे जनवाहरे तीन रथ पालने पालक निरेटयान कमती कारण इवागेम पांसल पालने नायक स्वामी हेकने पांसल पालने की गन्ना तीन तीर निशा निरेटयाम अनुवाद की कारण मे कारण ममत्मत मठात्मक ममत् गी काले सामजे एकेकनाटन कारण नमूद महत्व धर्मानुकूल कथा किसी मेहता नहीं धर्मानुकूल कथा किसी मेहता नहीं यम पालके तमंगे पालने सिद्धकरण लौतुरा बुद्रजान महंसे देशनाकर अर सप्त अपरिहानी धर्म अटत्न कवधाक ये पालक धर्मानुकूल එනිසා මොනම හේතුවක් නිසාවත් මහත්වෝ පාලකේ පාලනයේ නිසා සතර අපායට වැටෙනවා නිරයට වැටෙනවා කියන කාරණේ ධර්මානුකූල දෙයක් නෙමෙයි නමුත් යම් පාලකේ තමන්ගේ පාලන කටයුතු සිදු කරන්නේ සත්‍ය පරිහානී ධර්මයන්ට යටත් වෙනවා තේනවාද අර පිරිහීමට අදාළ ධර්මයන්ට යටත් වෙනවා මහත්වෝ එම පාලකයා සතර අපායට වැටෙනවා කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ තේරෙනවද ඒ වගේම යම් සාමින් වහන්සේ නමක් Tamange ඒ උතුම් ආගමික වගකීම් සිද්ධ කරන්නේ ප්‍රාතිමෝක්ෂ සීලය දුර්වල කරගෙන. තේරුණාද? එතනදී සතර අපායට වැටෙනවායි කියන කාරණය ධර්මානුකූලව මාත්‍යෝ කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නෙමෙයි. තේරුණාද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මුලින්ම අපි රටේ පාලක මහත්මෙක් වේවා ගෞරවනීය සාමින් වහන්සේ නමක් වේවා ගිහි පින්වතුන්ලා වේවා මුලින්ම මහත්වෝ මේ අපි උපන්නා වූ දේශයේ තියෙනා වටිනාභාවය දකින්න තේරෙනවා දැන් මේ දේශයේ වටිනාභාවය දකිද්දී මේ දැක්ම අපිට සකස් කරලා දෙන්නේ උතුම් සද්ධාව විසින්මයි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව විසින්මයි ඒතකොට තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්ත පින්වතා දකිනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනිය සද්ධාව කියලා එකෙනි සද්ධාවට වඩා ශ්‍රේෂ්ඨ ධනයක් මේ ලෝක ධාතුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සක්විති රජකමටත් වඩා සද්ධාම ශ්‍රේෂ්ඨයි කියලා. තේරෙනවද? එහෙනම් මේ ලෝක ධාතුව තුල තියෙන මහත්වෝ ශ්‍රේෂ්ඨම වටිනාම ඉල්ලම වටිනාම ධනය මේ දේශය තුලයි ස්ථාපිත වෙලා ස්ථානගත වෙලා තියෙන්නේ. තේරෙනවද? මේ දේශය තුලයි ස්ථාපිත වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ පාලනය කරන කුමන පාලකෙක් වේවා සෑම කෙනෙක්ම තමන් පාලනයට පත්වීමට පෙර ආතුව මේ යථාර්ථය දකින්න ඕනේ. තේන්න මම මේ පාලනය කරන්න යන ද්වේෂය මේ පාලනය කරන්න යන බිම්කඩ මේ ලෝක ධාතුයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනිය තරහක් බිම්කඩයි කියන කාරණා. තේන්න ලෝකේ අප්‍රමාණ ධනවත් දේවල් තියෙනවා. තේන්න දියමන්ති නිදි තියෙනවා රත්තරන් ආකර තියෙනවා මිනිරන් ආකර තියෙනවා කණිය දෙල් ආකර තියෙනවා නේද? නමුත් මේවා නෙමේ ධනවත්භාවය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ කිසිම ආකරයකට මේ කිසිම රත්තරන් නිදියකට දියමන්ති නිදියකට මහත්වෝ මිනිස්සෙක් සුගතියට යන්න පුළුවන් කමක් නැහැ. තේන්න මේ කිසිම නිදියකට මිනිස්සෙක්ව සෝවාන් සතරදාගාමි අනාගාමි අරිහත් ඵලයට පත් කරන්න බැහැ. තේන්න එනිසා බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ සැපයට අදාළ ශ්‍රේෂ්ඨම ධනිය තියෙන එකම දේශීය බවට නම් කරන්නේ මහත්වරු මේ උතුම් ඔබ මේ දෙපා තබාගෙන තිබෙන බිම් කඩමයි තේරෙනවා. ඒ වගේම බුරුමිය කියන රටේත් මහත්වරු මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් තියෙනවා. තායිලන්තයේ කියන රටේත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් තියෙනවා. නමුත් මහත්වරු ශාසනයේ අර්ථය තිබ්බා ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට වන්දනා කරන්න දකින්න සතුටු වෙන්න පින් කරගන්න සුගතියට මාර්ගය සකස් කරගන්න ජයශ්‍රී මහා බෝධින්නාංශේ නමක් රුවන්වැලි මහා සෑසමුදුන් වහන්සේලා වැඩ සිටින්නේ නැහැ. දාන්ත ධාතුන් වහන්සේ ශ්‍රීපාද පත්ම වහන්සේලා වැඩ සිටින්නේ නැහැ. එනිසා මහත්වෝ මේ ලෝක ධාතුව තිල තියෙන ධනවත්ම රාජ්‍ය මතයි ඔබ දෙපා තබාගෙන තියෙන්නේ ඒ ධනවත්ම රාජ්‍යයයි ඔබ මේ පාලනය කරන්න යන්නේ කියන විශ්වාසය වර්තමාන පාලකතුමන්ලාටත් අනාගතේ පහළ වෙන්නා වූ පාලකතුමන්ලාටත් තිබිය යුතු
महत्व लोकेटवाहत्यो कोई सा धनवत् बलवत् रटवत् तिब्बत् ए किसिम रटकट राज्य नायकेकुटे रटे प्रतिपत्तियकट मात्यो मनुष्येक सुगतियट अरिन्न बैहै मनुष्येक सोवान् सकृदागामी अनागामी अरिहत् फलयन्ट यन मार्गय सकस् करला विवर करला दिन्न बैहै देन्न एनिसा मे लोक धातुवे तीन मे श्रेष्ठन लौकिक लोकोत्तर सपयन्ट अदालव මේ ධනිය ස්ථාපිත වෙලා තියෙන ස්ථානගත වෙලා තියෙන මහත්යෝ ඔබ දෙපා තබාගෙන තියෙන පින්කඩමයි තේන්න ඔබ දෙපා තබාගෙන තියෙන පින්කඩමයි තේන්න දිනපතා දෙවිවරු දිනපතා බ්‍රහ්මීන් දසදහස් ගාණක් වන්දනා කරන පින්කඩ ඔබ දෙපා තබාගෙන තියෙන පින්කඩමයි ඒ නිසා අපි ආරක්ෂා කිරීමේ කුමක්ද මුලින් ආරක්ෂා කළ යුතුයි කියන කාරණේදී මහත්යෝ අපි එක තීරණයක් තුල ඉන්න ඕනේ මේ සත් දහම කියන ධනයයි මේ සම්මා සම්බුද්ධ ශාසනය කියන අර්ථයයි අපි ආරක්ෂා කරගත්තුත් කියන කාරණේ තේන්න. එතනදී දැන් මහත්මයා ප්‍රශ්නයක් මගෙන් යොමු කළේ ස්වාමින් වහන්සේ රටක් පාලනය කරන කෙනා නිරයට වැටෙනවායි කියන කාරණේ ඇත්තද කියන කාරණේ තේන්න. ඒ නිසා මහත්මයා ප්‍රශ්නෙට අදාළව මහත්මයෝ මං කියනවා යම් පාලකේ වර්තමානයේ වේවා අනාගතයේ මේ රාජ්‍ය පාලනය කරන්න කැමැත්තෙන් ඉන්නා වූ යම් දේශපාලන මහත්මේ අපායට යන්න බැරි නම් කරුණා කරලා මේ රටේ රාජ්‍ය නායකත්වයට පත් වෙන්න එපා. තේන්න. අපායට යන්න බැරි නම් කරුණා කරලා මේ රටේ රාජ්‍ය නායකත්වයට පත් වෙන්න එපා. මොකද අපි මම පුද්ගලයෙක් හැටියට දේශපාලනය කියන පැත්තට නොයා පැවිදිභාවයට පත්ුනේ මහත්මයෝ අපායට යන්න බය නිසාමයි. තේන්න. අපායට යන්න බය නිසාමයි. එනිසා නිරේතුරුවම පාලක පින්වතුන්ලා අපායට යන්න බැරි නම් කරුණා කරලා මේ දේශයේ පාලනය කරන එක අති භයානකයි මහත්මයෝ. තේරෙනවද? මොකද මම එහෙම ප්‍රකාශ කරන්නේ යම් පින්වත් පාලක මහත්මයෙක් අපායට යන්න බය නම් මහත්මයෝ තේරෙනවද? එයා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන්ට එරෙහිව වෙන ක්‍රියාදාමයන්ට ගත යුතු අවශ්‍ය ක්‍රියාදාමයන් සිදු කරන්නේ නැහැ. මොකද මේ මොහොතේ මේ ලෝක ධාතුව තුල බලවත්ම අභියෝගයට ලක් වෙලා තියෙන දේ තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනය. තේනවා? මේ සම්මා සම්බුද්ධ ශාසනයේ බලවත්ම අභියෝගයට ලක් වෙලා තියෙන්නේ මේ ලෝක ධාතුවේ දේශනා කරලා තියෙන ධර්මයන් අතරින් එක එක ශාස්ත්‍රුන්වරු ආස්වාදය ගැනත් ආදීනවය ගැනත් නිස්සරණය ගැනත් දේශනා කරන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය විතරයි. අනේ සියලුම ආගම් ආස්වාදයක් ගැන දේශනා කරනවා මිසක් ආදීනවයක් ගැන දේශනා කරන්නේ නැහැ. නිස්සරණයක් ගැන දේශනා කරන්නේ නැහැ. ඒ නිසා මේ ආදීනවය කියන වචනෙට මහත්යෝ මේ මනුස්ස ප්‍රජාව සත්ත්ව ප්‍රජාව හරිම බයයි. තේන්න. ආදීනවය කියන වචනය. තේන්න. ඒගොල්ලෝ කැමති ආස්වාදය කියන වචනේ පමණක් අහන්න. ආදීනවය නිස්සරණය කියන කාරණා දෙකට ඒගොල්ලෝ කැමති නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පමණයි ආස්වාදයේ මතු කරලා දක්වලා මේ පුංචි ආස්වාදයේ නිසා මේසා දීර්ඝ ආදීනවයක් තියෙනවායි කියන කාරණේ මතු කරලා පෙන්නන්නේ. තේන්න. ඒ නිසාමයි මේ ලෝක ධාතුවේ මේ මොහොතේ බලවත්ම අභියෝගයට ලක් වෙලා තියෙන ධර්මතාවය මේ සම්මා සම්බුද්ධ ශාසනය කියන කාරණේ මම මතක් කළේ. තේන්න. ඒ නිසා මේ අභියෝගයේ පිටිපස්සේ මාත්‍යවර ලෝකේ ධර්මානුකූල දෙසට ගමන් කිරීමට විරුද්ධව හැමදාමත් කටයුතු කරපු අර පරිනිම්මිත වසවත්තියේ වසවත්ති දිව්‍ය පුත්‍රයා ඉන්නවා වගේම මේ නිරේතුරුව තෘෂ්ණාව හේතුවෙන් මිනිස්යා තුළ සකස් වෙන්නා වූ පංච උපාදානස්කන්ධයේ මහත්යෝ මේ ආදීනවේ කියන වචනේ අහන්න කැමති නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය නිරේතුරුව මේ ඇසකන නාසය දිව ශරීරයේ මනස පිනවමින් ආස්වාදේම ගොදුරක් බවට පත් වෙන නිසා ආදීනවයක් නිස්සරණයක් අහන්න ඒගොල්ලෝ කැමති නැහැ. තේන්න. ඒ නිසාම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය මහත්යෝ බලවත් අභියෝගකට ලක් වූ අර්ථයක් බවට වර්තමානයේ පත් වෙලා තියෙනවා.
තේන්න. ඒ නිසා නිරේතුරුව මේ උතුම් ශාසන අර්ථයන්ට එරෙහිව මාත්‍යෝ අප්‍රමාණ මාන බලවේගයන් ක්‍රියාත්මක ඒ ධර්මතාවය අපි දකින්න ඕන. මේ අප්‍රමාණ මාන බලවේගයන් ක්‍රියාත්මක වෙන වෙද්දි මාත්‍යෝ රටක් පාලනය කරන පාලකතුමා දක්ෂ වෙන්න ඕනේ. ඒ බලවේගයන් මාත්‍යෝ තමන්ට අදාළ ධර්මතාවයන් තුලින් නිෂේධ කළා. දැන් තේන්න. එහෙම නැතුව පාලක මහත්මේ අපායට යන්න බය නිසා සම්මා සම්බුද්ධ ශාසනයට ඉදිරියට එන්නා වූ අභියෝගයන් අහක බලාගෙන ඉන්නවා නම් මාත්‍යෝ ඒවා නොසලකා හරිනවා නම් ඒවා ලබු කොට තකනවා නම් මාත්‍යෝ ඒ තකන මොහොතක් පාසා මේ ලෝකේ ශ්‍රේෂ්ඨම ධනිය අතුරුදහන් කිරීමේ බලවත් වූ පාප කර්මයට හවුල්කාරී වෙනවා තේරෙනවද බලවත් වූ පාප කර්මයට හවුල්කාරී වෙනවා දැන් නිරේතුරුවම දක්ෂ වෙන්න මම උදාහරණයක් කියන්නම් දැන් දුටුගැමුණු රජතුමා මහත්වෝ මේ රටේ රාජ්‍ය නායකත්වයට පත් වෙන්නේ රාජ්‍ය නායකත්වයේ තරහ ගමන් කරන්නේ මහත්වෝ අපායට යන්න තියෙන බය අතහැරලා දුටුගැමුණු රජතුමා අපායට යන්න බය නෙමෙයි දේශපාලනයට ආවේ තේන්න එතුමා අපායට යන්න කිසිම බයක් තිබෙන්නේ නැහැ එතුමා අපායට යන්න බය නැති නිසා එදා සම්මා සම්බුද්ධ ශාසනයට විරුද්ධ මහබාහු බලවේගයන්ට ගතියුතු ක්‍රියාමාර්ග නිවැරදි ආකාරයෙන් කරගා තේන්න එතකොට එයා සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා උදෙසා ගතියුතු වේ තීර්ණ තීන්දුව ගැනීම නිසා සකස් කරගත්තා වූ කුසල් චේතනාවන් නිසාම මාත්‍යෝ ඒ මාත්‍යා අපායට යන්න බය නැති වුණා ඒ මාත්‍යා අවසාන සුගතියට යන්න තේන්න එතකොට එයා සුගතියට ගියේ ඇයි අපායට යන්න බය නැති වුණ නිසා එතකොට යා අපායට යන්න බය වුණා නම් මහත්යෝ ශාසනයේ අර්ථයන් විනාශ කරන වෙලාවේ ඊට අදාළව ගතියුතු තීන්දුව తీරන ගන්නේ නැහැ. එයි අපායට යන්න බයයි. අපායට යන්න බය නිසා ගතියුතු තීන්දුව తీරන ගන්නේ නැහැ. ඒ තීන්දුව తీරන නොගන්න නිසාම දුර්වලභාවයට පත් වෙන්නේ විනාශභාවයට පත් වෙන්නේ අතුරුදහන් භාවයට පත් වෙන්නේ කොහොමද? සම්මා සම්බුද්ධ ශාසනය. මේ ලෝකේ ශ්‍රේෂ්ඨම ධනය. මේ ලෝකේ ශ්‍රේෂ්ඨම අර්ථය. මේ ලෝකේ සුගතියට නිවන් මාර්ගයට අදාළව තියෙනා වූ ශ්‍රේෂ්ඨම කුසල් නිධියයි මේ අතුරුදහන් කිරීමට අපි දාන කරේ. ඒ නිසාම අපායට යන්න බය කෙනා අර බලවත් අකුසලය කරලා අනිවාර්යෙන්ම අපායට එයා අපායෙන් බේරුණාද? නැහැ. නමුත් අපායට යන්න බය තමයි මේ සියල්ල නතර කළේ. නමුත් දුටුගැමුණු රජතුමා මහත්වරු අපායට යන්න බය වුණේ නැහැ. ඒ නිසාම ගතියුතු තීන්දු තීරණ ගතියුතු අවස්ථාවේ නොබියව ගත්තා. ඒ නිසාම චේතනාව සකස්ුනේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව කියන අර්ථයමයි. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව තුලින් අනාගත ලෝකයාට සුගතිය අනාගත ලෝකයාට නිවන් මාර්ගය සාක්ෂාත් කරනවායි කියන චේතනාවමයි සකස්ුනේ. ඒ චේතනාව නිසාම සම්මා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරලා මේ සිංහල බෞද්ධ රටත් ආරක්ෂා කරලා එතුමා සස්ත්‍රීක දෙවියෙක් බවද? තේන්න. ඒ නිසායි වර්තමානයේ මම කියන්නේ බොහොම කරුණාවෙන් මතක් කරන්නේ ඔබලා කෙරෙහිම කරුණාවෙන් යම් පාලකෙක් මේ රාජ්‍ය පාලනය කරනවා නම් පාලනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපායට බය නම් මේක පාලනය කරන්න එපා. අපායට බය වුණොත් අනිවාර්යෙන්ම අපායට යන්නේ සිද්ධ වෙනවා. මොකද මේ ශාසන දුර්වල වෙයි කිරීම අප්‍රමාණ වේගයෙන් සිද්ධ වෙනවා මහත්මයා. ඒක සංඝයාට විතරක් අපිට නවත්තන්න බෑ. තේරෙනවද? ඒ කියන්නේ නිරේතුරුව ශාසන දුර්වල වීම සිද්ධ වෙන්න මහත්වෝ මිච්ඡා බලවේගයන් මිත්‍යා දෘෂ්ටික බලවේගයන් ශාසන දුර්වල කරන්න මේ සිංහල බෞද්ධ රටේ දුර්වල කරන්න මහත්වෝ නිරේතුරුවම එහි අකුසල් විපාකයන් රටේ පාලකයා සතු වෙනවා. එනිසයි මම මතක් කළේ ඔබ රාජ්‍ය පාලනය කරන්න අනාගතයේ බලාපොරොත්තු වෙනවා නම් අපායට බය නම් අපහායට යන්න බය නම් කරුණා කරලා ඉතින් දෙන්න එපා. අපායට යන්න බය නැති අයට ඒ වගේම පරම. අපායට යන්න බය නැති අය ඒ වගේම බාර අරගෙන ගත යුතු තීන්දුව తీරන නිවැරදිව අරගෙන ඒ නිවැරදි තීන්දුව පිළින් ආරක්ෂා කරන්නා වූ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් නිසා සකස් කර ගන්නා වූ කුසල් තුලින් අනිවාර්යම සුගතියට යනවා.